සමඟ ගැටෙන පුද්ගලයා තමයි දුම්රිය ස්ථානාධිපතිවරයා. ඔවුන් සමඟ සාකච්ඡා කරමින් තමයි මේ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නේ. මේ ගාස්තු වැඩිවීම 100%කින් වැඩිවීම පිළිබඳ අපේ කිසිදු විරෝධතාවයක් නැහැ. රුපියල් 10 ටිකට් එක 20 වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද අද පවතින ඉන්ධන අරුබුදය සහ දෙපාර්තමේන්තුවේ පාඩුව මකා ගන්න. නමුත් සමහර ප්‍රවේශ පත්‍ර 100% නෙමෙයි 200%ටත් එහා වැඩි වෙලා තියෙනවා. මේ හා සමගාමීව එළඹෙන පළවෙනිදට මගීන්ට දරා ගන්න බැරි වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් නියම වෙලා තියෙනවා. මේවා වෙනස් විය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මොකද දුම්රියෙන් මගින් ඈත් කරලා මේ තදබදය අඩු කරන්න දෙපාර්තමේන්තුව හැදුවට අපි හදන්නේ ප්‍රවාහනයේ වැදගත් වැඩ කොටසක් මේ වෙනකොට දුම්රිය කරනවා. එහෙමනම් දුම්රිය මගින්ට අවශ්‍ය පහසුකම් සලසලා දීලා යම්කිසි ප්‍රමාණයකින් ප්‍රවේශ පත්‍රත් වැඩි කරලා අදාළ හොඳ සේවයක් දෙන එක තමයි දෙපාර්තමේන්තුවේ වගකීම යුත්තේ. අපිට අතීතයේ අත්දැකීම් තියෙනවා. මීට වසර ගණනාවකට කලින් දුම්රියෙන් කිරි ප්‍රවාහනය කරා, බුලත් ප්‍රවාහනය කරා, ඒ වගේ ද්‍රව්‍යවලට පැවතිච්ච පාසල් ප්‍රවාහන මිල ගණන් අසීමිත ලෙස වැඩි කරා. ඒකෙන් අද වෙලා තියෙන්නේ දුම්රියට ආපු ඒ පාසල් ප්‍රවාහනේ කිරි බුලත් අද දුම්රියෙන් ඈත් වෙලා ගිහින් සාමාන්‍ය ලොරි මගින් ප්‍රවාහනයට වෙලා තියෙනවා. මේ ආකාරයෙන්ම තමයි මේ මගියටත් මේ කරපු දෙයින් අපි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව මේසා විශාල විදිහට වැඩිවීමත් එක්ක වාර ප්‍රවේශ පත්‍ර ගන්න මගින් දුම්රියෙන් ඈත් වෙනවා. එතකොට වෙන්නේ පොදු පහසුකම් සලසන් අපි මහජන සේවයක් කරන කොටස එයින් ඈත් කරන තැනකට ගිනවා. දුම්රියේ ආදායම් වැඩි කරගන්න අපි දිගින් දිගටම පෙන්නපු ක්‍රමවේද තියෙනවා. වසර ගණනාවක ඉඳන් අපි භාණ්ඩ ප්‍රවාහනයට, පාසල් ප්‍රවාහනයට සහ ඉඩම් බදු දීම් මේ ආකාරයේ සියලු දේවල් ගැන පැහැදිලි කිරීම කරත් කිසිදු ආකාරයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් නැහැ. හිටපු අමාත්‍යවරුනුත් සූදානම් වෙනකොට අමාත්‍යවරු මාරු වෙනවා. අපි හිතනවා නව ජනාධිපතිවරයා මේකට විසඳුමක් දෙයි. මොකද මේ සා විශාල දෙපාර්තමේන්තුවක් තල්ලු කරන්න හදන පුද්ගලීකරණයට නම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. රජයේ යටතේම පවත්වාගෙන මේ කළමනාකරණයකින් තුල මේ ආදායම් වැඩි කරගෙන මේක හොඳ සේවයක් සපයන තැනකට අපේ දුම්රිය සේවය ගේන්න පුළුවන්. මේකට හැබැයි මේ නිලධාරීන් එක්ක මේ කටයුත්ත කරන්න බෑ. රටේ ප්‍රශ්න විසඳනවා වගේම මේ යල් පැනගිය මතවල ඉන්න තීන්දුව තීරණ හරියට ගන්නේ නැති මේ නිලධාරීන් ගැන තීන්දුවක් ගත යුතු කාලය ඇවිදින් තියෙනවා. ඒ නිසා අපි ඒවා ගැන බලාගෙන ඉන්නවා. වෙනස් කිරීම වලට එකඟ වෙච්ච නිසා අපි මගියාගේ පැත්තෙන් සහ රටේ ආදායම පැත්තෙන් හිතලා අපි වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බැහැර වුණා. හැබැයි අපි හිතනවා කඩිනමින් තමන්ගේ ගාස්තුව වැඩි වෙච්ච එක දැනගන්න ඕනේ. අද උදෑසන හොඳටම පැහැදිලිව අත්දැක්ක දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය ස්ථානයට පැමිණ මගියා දන්නේ නැහැ තමන්ගේ ප්‍රවේශ පත්‍රය කොච්චරකින් වැඩි වෙලාද කියලා. සල්ලි ඉල්ලනකොට ඒ සල්ලි අතේ නැහැ. ඉතින් එහෙම ගැටලු මේ පවතින ආර්ථිකයත් එක්ක අද වුණා. ඒකෙන් දිගු පොලි මැතිලා තියෙනවා අද දුම්රිය ස්ථානවල. මොකද ඒක තමයි අපි කිව්වේ මහජනයාට භාෂා තුනින්ම පැහැදිලි වෙන ප්‍රවේශ පත්‍ර ගාස්තු ලේඛනයේ අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබිච්ච එක දුම්රිය ස්ථානවල ප්‍රදර්ශනය කරලා ඉන්න ඕන ඉස්සර වෙලා. ඒක කළා තමයි අපි ගාස්තු වැඩි කරන්න ඕනේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ ගාස්තුව වැඩි කරලා දින ගණනාවක් ගිහින් හෙට දන්නේ නැහැ, අනිද්දා දන්නේ නැහැ, මගීන්ට දැනගන්න ලැබෙනවා. මේකේ